යාලුවන මේ ඉන්නේ කොරියාව ඉඳලාපු අපේ සහෝදර පිරිස. කට්ටිය ගොඩක් කලබල වෙලා ඉන්නේ, මොකද බැගේජ් දාලා තාම අපිව යවන තැනකට යවන්නෙත් නැහැ, ගෙනියන්නෙත් නැහැ. ඒ නිසා හැමෝටම ගොඩක් තරහ ගිහිල්ලා. ඉතින් තරහ සාමාන්‍ය එක පැත්තකට බලමු. දැන් ගේමක් ගිලනවා, සල්ලි දෙන්නේ නැහැ කියලා. ඇත්තනේ මෙච්චර විදේශ රටවල් වල ඉන්න අපිට ඒ විදේශිකයෝ අපිට මෙච්චර මේ මුදල් නැතුව හැමදේම මුදල් ඉල්ලනවා අපිට රැකවරණය දෙන්න. මොන තරම් සාධාරණ අසාධාරණ කතාවක්ද කියන්නේ. යන්න ගමදී නෑ. තවත් ඉන්නවා මේ කොරියාව අපේ යාළුවෙක්. මල්ලි මොකද්ද සීනවා මොනාද කියන්නේ? අද අනාත වෙලා ඉන්නේ. මම කරන්න දෙයක් නෑ. අසාධාරණ වැඩ කරන්නේ. අන්න අපේ චරිතය දෙන්න. කවුද? කවුද චරිත කියලා? ආ වගකීතු නිලධාරියෙක් ඉන්නවා, අපි බලමු එයා මොකද්ද කියන්නේ කියලා. මිනිස්සුන්ට කොරෝනා භූමියේ අවධානමක් නැද්ද? මේක හින්දා තමයි මේ වෙන විරයි නෑ වෙන්න ඕන දේවල් ගැන මම හිතන්නේ. මමත් මේ වෙලාවට දාගෙන අපි මේ පස්සේ අපි එහෙම මම කරන්නේ නෑ. ඔයගොල්ලෝ නිවර පොඩ 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 සුත්තා ඉන්න මල්ලිලා මහත්මයා ගන්තිනේ කතා අහන්න පොඩ්ඩක්. දැන් මේ අවස්ථාවේදී අපි පළවෙනි වතාවට මේක කරන්නේ අපි ආස්තනික විතර යන්න පුළුවන් පස් එකට අපි 30 ගානේ දාන්න තමයි arrange කරේ. ඉන්නකෝ මම කියන්නේ ඒක තමයි. අපි දන්නේ නැහැ, අපි දැනන් හිටියේ නැහැ ඔබතුමාලා මෙච්චර ගොඩක් මේ මෙතන සර් මෙතන රස්තියාදු වනේ ප්‍රශ්නේ. අපි එන්න බෑ කියන්නේ නෑනේ. අපිට අනේක නෙමෙයි ප්‍රශ්නේ, මෙහෙම රස්තියාදු කරන්නේ නැහැ. අපි දැන් පැය භාගනේ පැයකට වැඩිය බස් එක එන සර්. අපි පැය කීයක ඉඳලා දැන් එන්නේ? අන්තර වෙලා ඉඳලා දෙන්නේ. කිසිම කෙනෙක් ඇහුවේ නැහැ ආසාදි දෙපළ දෙකේ නේද? අමාරුවත් තියෙන පුදුල හිටියද? කිසි කෙනෙක් ඇහුවද? ඇහුවේ නැහැ. සෞඛ්‍ය සෞඛ්‍ය නැහැ. අද කොරෝනාව දාන්න සෞඛ්‍යංශ මිනිස්සුත් නැහැ. ඇවිල්ලා මේ ටික අරගෙන අපි යමු සෞඛ්‍ය සෞඛ්‍ය. ඔබට රෝගාචරණ බලපෑම් කරගන්න නේද? ඔබට සල්ලි. එහෙම නැත්නම් 14ක් තියෙනවා. කොරියා කොරෝනා රෝගය
ස විනාඩි 20 හොයාගන්න පුළුවන්. රටේ කෝටි ගණන් නාස්ති වෙද්දි මේ අහිංසක මේ දුක් විඳලා ඉන මිනිස්සුන් මේ සල්ලි 1500 ගන්න එක සාමාන්‍ය මචං. සාමාන්‍ය නෑනේ. අපි යන්න මාසයක් හරි ගිහිල්ලා ඉන්න. නමුත් අපිට මොකක් හරි පිළිවෙලක් තියෙන්න ඕන. දැන් හරි මහන්සි අපිට. දැන් අපි දැන් ඔක්කොම පත්කම් කියන්නේ දැන් කරුණා කරලා වාහනෙට නැගින්න අපි පිටත් වෙලා යමු. දැන් මේ දැන් ආමේක ලෑස්ති මේ ස්පොට් කරගෙන යන්න. එක එකනාගේ උඩින් එන ඕඩර් වලට අපිත් මේවා කරගෙන ගන්නවා. දැන් නෑ. මමයි දැන් මේවා කරන්නේ. කරුණා කරලා අපි යමු. එතරයි මට මගේ මට කරන්න උදව්වක් හැදෙන්න මොකද අපි මේ සේරම කරේ අපි වෛද්‍යවරයෙක් හැටියට සේරම කරා. අපි සර්ලාගේ සේවය අගය කරනවා. අගය කරනවා. අපි අගය කරනවා. නමුත් ඇයි මේ අපෝනිකම් මේ වෙනවා? ඒකනේ මම ඒකයි කිව්වේ. කරුණා කරලා අපිට මේ වෙලාවේ අපිට පිටරට මෙහෙම සලකන්නේ නැහැ සර්. තේරුණාද? මේ මෙච්චර මේ අපහසුට පත් කරපේ කියන මට හරිම කනගාටුයි. ඇත්තම කිව්වොත්. ඕ. අපි කොහොම දුරේ ගොඩක් ලොකු කාලයක් බය දුස්සගෙන ඉඳගෙන පාන්දර හතරෙන් යනවා. මම දන්නවා. දුරන එක දැන් නමෙනි දැන් නංගා. ඒක තමයි. නමෙනි තමයි ඉන්නේ. අපි ඉක්මනට වාහනේ නැගලා ගිහලා එතකොට වැඩ පිළිවෙලක් නැහැ. අනිකස කවුරුත් දැන් කතා කරන්නේ කතර එක එමරේස් ෆ්ලයිට් එකේ ඉතාලිය තම සමාජිකයාව ඒගොල්ලන් එළියේ. අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි කියන්නේ ආරක්ෂාව ඕනේ. ආරක්ෂාව ඕනේ. එතකොට එළියට ගිය මිනිස්සු කතා වෙලා ඉවරයි. හා දොල මම මේ වලට පෙන්නන්නේ. ඔයාලා මාස්ටර් තු ඉන්නව රලලා හම්බලා වගේ. අර වැද බෝ වෙනෝනි බං. කොහෙද? අර දැන් බලන්න දැන්. ඔව්. බෝ වෙනෝන මට තමයි බෝ වෙනලා ඉස්සර. පස්සේ නැගෙන විනාඩි පහක් අවුට් කරා. හරි මේ අපු වෙනුවෙන් ගොඩාක් කැප වෙලා ඉන්න අපේ මේ හමුදාවේ මල්ලි කෙනෙක් ඇත්තම මේ අලුත් සේවයක් කරනවා. අපිට හරි ආඩම්බර හමුදා පොලිසිය ගැන. විනාඩි පහක් පස්සේ. හරි ඕකේ. දැන් තව දෙයක් බලන්න දැන් මේ අපි මේ විදිහට ආරක්ෂා කරනවා නමුත් රට ඇතුළේ දැන් මේ අපුව ඇතුළේ දාගෙන ඉන්න සමහරක් අය මාස්ක් කිසිම දෙයක් නැහැ නැතුව ඉන්න අය ඉන්න. ඉතින් අපි කාටද මේවා කියන්නේ? ආ ඔකේ අලු මේ තියෙන යන්න තියෙන බස් සෙට් එක. කොරියාවක ලොකු දු ගේමක් ඉල්ලනවා ඉතාලියෙන් ලොකු පිරිසක් නේ අපි 9 දෙනයි ආවි ඉතාලියෙන් ඔමන් ෆ්ලයිට් එකේ. ඉතින් අපි අතර ඉන්න පිරිමි දෙ 3 දෙනා ඉන්නේ. නමුත් අපිත් ඒගොල්ලන්ට උපරිම සහයෝගය දෙනවා ඉතාලියේ කොල්ලෝ හැටියට. මේකයි තත්ත්වය යාළුවනේ. දැන් අපි මේ කීයේ ඉඳලාද ඔන්න බලා ගන්න ඔයාලා. ලංකාවට එන්න ඉන්නවනම් මෙන්න මේක තමයි ඇති වෙන තත්ත්වය. හැබැයි අපි ඉදිරියට එන කට්ටියට ඒ තත්ත්වය නැති කරන්න තමයි අද මේ ගේම ඉල්ලන්නේ. අපි ඒ ලොරියේ අපේ බලකීතු ඉහළ නිලධාරියෝ. ඔව් 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 ඔව්. අපි මේ හැකි ඉක්මනින් මේගොල්ලන්ව යවන්න ඕන. මොකද ඉතින් මේ ඇත්තටම මේ ඉච්චර පරක් වීම ගැන මටත් හරිම කනගාටුයි. මොකද මේ අපිට අර බස් වලට දාපු වේගයෙන් පිටත් කරන්න යාවල් තිබුණා නම් මගේ හිතනවා මේ ප්‍රශ්නේ මතු වෙන්නේ නැහැ. නමුත් මෙතන උනේ මේ අර එක කොන්වොයි එකේ යවන්න මෙහා වුණ නිසා මේගොල්ලෝ අපි අනපේක්ෂිත කියන්නේ අපි අනපේක්ෂිත අපි ඒගොල්ලෝ කරපු වැරද්දක් නෙමෙයි. මේ ගෙනාපු මේ බඩු භාණ්ඩවල ප්‍රමාණය වැඩි නිසා මේ අපිට බැරි වුණා මේ සියලුම අය මේ ගෙනාපු බස් වලට දාන්න. සාමාන්‍යයෙන් එක බස් එකකට 30ක් විතර දාන්න තමයි අපි ලෑස්ති කරගෙන ආවේ. නමුත් අන්තිමට 20ක්වත් දාගන්න බැරි වුණා හුඟක් බස් වලට. ඒකයි ගැටලුව මතු වුණේ. ඔව් ඔව් ඔව්. ඔව් දැන් මේ ලොරිය ආවා. මම දැන් ඒකට පටවලා යවන්නයි ලෑස්ති කරන්නේ. ඔව්. නම සමණයට කියන්න බෑ. අපි ඔක්කොම දේවල් දෙනවා. නමුත් මම දන්නවා මේ මිනිස්සුන්ගේ මානසික තත්ත්වය. අපි ඒ ගැනත් ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඕනේ. අපි කොහොම හරි මේගොල්ලන්ව මේවට කරුණු පැහැදලා දීලා අපි මේගොල්ලන්ව එක්කම යන්න උත්සාහ කරනවා. දැනට තියෙන තත්ත්වය නම් එතුමයි. ඈ හොඳයි හොඳයි බොහොම ආ හොඳයි 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 මම කතා කරන්නම්. ඔකස ගොඩක් ස්තුතියි අපි වෙනුවෙන් මේ කැපවීම කරනවට. ඔව් මේ අපේ යාළුවෝ හැම කෙනෙක්ම දැන් බලන්න ඉතාලිය ඉන්න කොරියානු මුළු ලෝකෙම සේ කට්ටිය බලාගෙන ඉන්නවා. ඉතාමත්ම පැහැදිලිව කියනවා ඕගොල්ලන්ගේ තියෙන හැඟීම් ගැන මම ඉතාමත් සංවේදී. සමහර දේවල් වල අපේ තියෙනවා අපි හිතුවේ නැති අනපේක්ෂිත දේවල් සිද්ධ වුණා.
ඒ නිසා තමා මේ අපහසුතාවයට පත් වුනේ. ඒ ගැන ඉතාමත්ම කනගාටුපත් වෙනවා. අපි රට වෙනුවෙන් හිතලා අපි දැන් සියලු දෙනාම ගිහිල්ලා හැකි ඉක්මනින් මේකෙන් අපි මේ ප්‍රශ්නේ වේරිලා යමුයි කියලා මම ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා. ඔයාටත් ඇත්තටම අවධානම් තියෙන ඇත්තම කියන්නේ. අපි දන්නවා. අපි හැදිච්ච මිනිස්සු දන්නේ නැහැ. ඔයාලට අවධානම් තියෙනවා. මෙතන බොරුවක් වුණේ. පරාදයක් කරගත්තේ. ඔයාලා ඔක්කොට